සුබ දවසක් මගේ channel එකත් එක්කන් එකතුලා ඉන්න මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම අද නම් ඉතින් මේ මගේ channel එකේ අවසාන වීඩියෝ එක අද මේ අවුරුද්දට ඊට පස්සේ ඉතින් අපිට අලුත් අවුරුද්දක් ලබනවා ඉතින් මේකේ මම ටිකක් ඔයාලත් එක්කන් කතා කරන්නම් කියලා හිතුවා කුකුල් පාලනය ගැනම විතරක් නෙමෙයි තව ගොඩක් උසයන් රැකියා තියෙනවා දැන් ඉස්සරහ අවුරුද්ද ලබන අවුරුද්ද අපිට ටිකක් ඉතින් අමාරු වෙයි මොකද බඩු මිල ඉහළයි ස්වභාවික ආපදා ගොඩක් සිද්ධ වුණා ඉතින් ඒක නිසා ටිකක් ආර්ථිකේ අපිට අපහසු වෙයි ඉතින් ඒක නිසා හැම ගෙදරකම වගේ පුංචිවට හරි කුකුල් කූඩුවක් පටන් ගන්න එක හොඳයි කියලා හිතේ මොකද දැනට රජය රස්සා කරන හුඟ දෙනෙකුත් part time job එකක් කරන්න වෙන හුඟ දෙනෙක්ටත් part time job එකක් කරන්න වෙන තත්ත්වයක් තමයි අද රටේ තියෙන්නේ ඉතින් ඒක නිසා මං හිතුවා චුට්ටක් ඔයාලත් එක්කන් කතා කරන්න ඕනි කියලා ඒ ගැන ඉතින් මේ ව්‍යාපාරය කරගෙන යන අයනේ මගේ channel එකත් එක්කන් ගොඩක්ම එකතු වෙලා තියෙන්නේ කුකුල් පාලනය කරගෙන යන අය. ඉතින් ඒ අයට මම කියන්නේ අඩියක් හරි ඉස්සරහට තියෙනවා මේකේ මේ වගේ තැනකට මම යනවා කියලා ලොකු අදිෂ්ඨානයක් බලාපොරොත්තුවක් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙම තියාගන්න ඊළඟ අවුරුද්දේ මම මෙන්න මේ තැනට යනවා කියලා ටාගට් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න. ඒක තමයි ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මගේ හිටපු චූටි පැටව ටික හුඟ දෙනෙක් ඇවිල්ලා අරන් ගියා YouTube channel එකෙන්ම එකතු වෙච්ච සහෝදරයෝ දෙන්නෙක් ඇවිල්ලා අරන් ගියා කඩකනාත් පැටව අරන් ගියා RIR පැටව මගෙන් අරන් ගියා ඉතින් ඒ අයවත් මතක් කරනවා එයාටත් මං කියනවා සතුටික ආදරෙන් මං කියලා දීලා තියෙන පිළිවෙලට බලා ගන්න එක සතෙක්ටවත් කිසිම හානියක් වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා පළවෙනියට පැටව අරන් ගියපු සහෝදරණන් කමෙන්ට් එකක් දාලා තිබුණා පැටව හොඳට ඉන්නවා කියලා දෙවෙනි කෙනානම් අරන් ගියේ ඊයේ ඉතින් ඒ කෙනා තවත් පැටව 50ක් මගෙන් ඉල්ලුවා ඉතින් WhatsApp group එකක් ජනවාරි වල ඔයාලට අනිවාර්යයෙන්ම දෙනවා එතකොට ඔයාලගේ අපේ ප්‍රශ්න හොඳට එතන කියන්නේ කතා කරන්න පුළුවන් එකිනෙකාට දන්න දැන් මට උත්තර දෙන්න බැරි වුණත් වෙන දන්න කෙනෙක් ඉන්නවනම් ඒ පිළියමක් කියයි ඉතින් ඔයාලා දන්න දේ හංගන් නැතුව බෙදා ගන්න group එකේ මොකද ඔයාලා වගේම ප්‍රශ්න වලට මුණ දීලා ඔයාලා වගේම ඉස්සරහට යන්න කැමති අය තමයි ඒ group එකත් එක්කන් එකතු වෙන්නේ ඉතින් දන්න දේ හංගන් නැතිව හැමෝටම කියලා දෙන්න කියලා මම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා ඉතින් ඒ වගේම ඒ group එකේ පිළිවෙලට වැදගත් විදිහට හැසිරෙන්න ඒකත් මතක් කරනවා මොකද හුඟා group වල ඔ group හදන්න නැතුව ඉන්නත් හේතුව ඒකයි මොකද අපි කරන අදාළ වැඩේට වඩා අනවශ්‍ය දේවල් ඒකට එකතු කරනවා එහෙම වෙන්න එපා මොකද අපිට ඕනේ දියුණු වෙලා ඉස්සරහට යන්න මිසක් වෙන වෙන දේවල් නෙවෙයි එහෙම එකතු එහෙම බලාපොරොත්තුකින් එකතු වෙන්න හෝ එහෙම කරන කෙනෙක් ඉන්නව නම් කරුණාකරලා WhatsApp group එකට එකතු වෙලා අනිත් අයගේ chance එකක් නැති කරන්න එපා එහෙම වුණොත් WhatsApp group එක අයින් කරලා දානවා මොකද ඉතින් අපිට ඕනේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න විතරයි අපේ සත්තුන්ට ලඩක් වුණොත් ඒක ඉක්මනින් දැනගන්න ඕන නිසා ඉක්මනින් ප්‍රතිකාර කිරීමේ පහසුව නිසා මේ WhatsApp group එක open කරන්න එහෙම නැතුව විනෝද වෙන්නවත් chat කරන්නවත් එහෙම නෙවෙයි. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම සත්තුන්ගේ ප්‍රශ්න ගොඩාක් ඉදිරිපත් කරලා තිබුණා අනේ සමා වෙන්න මේ දවස් ටිකේ හුඟ කියන්නේ හුඟක් වැඩවලට සහභාගී වුණා පිට වැඩවලට. ඉතින් ඒක නිසා ඇත්තටම channel එකේ ඒ සම්බන්ධ වීඩියෝ මාලාවක් පටන් ගන්නවා කියලා හිතුවත් එකක් දෙකක් කරන් යද්දී ඒක මගදී අතන මගදී නවත්තන්න උනා. මොකද ඔයාලට ඒ දෙන කරුණු හරියට නිවැරදි කරුණු මම දෙන්න ඕනේ. මම කලබලෙන් උත්තර දීලා හරියන්නේ නැහැ. වීඩියෝ කරලා එඩිට් කරලා හරියන්නේ නැහැ. ඉතින් වීඩියෝ එඩිට් කරනවා මේ හැමදේම මං කරන හින්දා ඉතින් හුඟක් කාලේ මදි වුණා. ඉතින් සමා වෙන්න හැබැයි ජනවාරි ඉඳන් හොඳ වැඩපිළිවෙලක් කරගෙන යන්න හිතාන ඉන්නවා මුල ඉඳන්ම RIR සත්තු ගැන වෙනම ගම් කුකුල ගැන වෙනම සමහර තව එක එක වර්ගයේ ඉන්නවා කඩකනාත් කියන වර්ගයත් අපි බෝ කරන්න හිතාන ඉන්නවා ඉතින් ලොකුවටම ඉතින් ඒකේ හින්දා ඒ අය ගැනත් ආලට දැනුවත් කිරීම කරන්නම් ඉස්සරහට ඉතින් මේක නවතින ගමනක් නෙවෙයි මේකෙන් අපි ඉස්සරහට මේ යමු දියුණු වෙමු ඉතින් ඊයේ මගෙන් පැටව අරන් ගිය සහෝදරයා කියපු දෙයක් මට මතක් වුණා
වුණා. ඒ සහෝදරයා කිව්වා එහෙ ඒ කෑම බකට් එකක්වත් ගන්න තැනක් නැහැ කියලා. මට කියපු විදිහට නම් ඒ සහෝදරයා මාතලේ පැත්තේ. ඉතින් ඇත්ත වෙන්නේ නැති ඒ වගේ තැනක කුකුල් ව්‍යාපාරය කරගෙන යන ගමම්ම ඒ වගේ බඩු විකුණන්නත් පටන් ගන්න පුළුවන්. මොකද අද රටේ පවතින ආර්ථිකෙත් එක්කන් බිත්තරය වල මිලත් ඉහළ යන මට්ටමක් තියෙන, තවත් ඉහළයි. ඉතින් ඒක හින්දා බිත්තර වලට ඉල්ලුමක් තියෙන හින්දා සත්තු හදයි. සත්තු හදන හින්දා අර බාණ්ඩත් විකිණේ. එතකොට කුමක් හෝ විදිහකින් ඔයාලගේ ආර්ථිකයේ ශක්තිමත් වෙයි. ඉතින් බිත්තර ගැනම විතරක් නෙමෙයි ඊළඟ අවුරුද්දේ මං කිව්වා තව දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවා කියලා. ඉතින් මං ඒක දැම්මම කියන්නම්. බිත්තර ගුගුල් පාලනය වගේම තමා බිම්මල් ව්‍යාපාරයත් ගොඩක් හොඳයි. ඉතින් ඒකටත් අත ගහන්න බලාපොරොත්තුවක් තියෙනවා. තාමත් අපි ඒක පහු කරලා තියෙන්නේ පරිසරය ගැන, වටපිටාව, දේශගුණය, ඒ හැම දෙම බලපානවා. කෘමිහානි, ඉතින් දැන් කුකුල් පාලනයයි බිම්මල් වගාවයි කරද්දි කෘමීන්ගේ ප්‍රශ්න එන්න ගොඩාක් ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා ඒ දැනුවත් කිරීම වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා මේ දවස්වල. ඒවා තමා කරන්නේ. ඉතින් ඒක හින්දා ඒ අත්දැකීමුත් ඔයාලත් එක්ක මුල ඉඳන් සරලව බෙදාගන්න මගේ චැනල් එකෙන් මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි ශක්තිමත්ව ඉස්සරහට යමු, වැඩක් කරමු, වැඩක් කරලා අපේ රටට අපි පෙන්නමු. ඉතින් දැන් ගොඩක් අර ලොකු ලොකු වාහන ගන්න, ගෙවල් හදන්න, එහෙම ආර්ථිකයකට ආර්ථික මට්ටම ශක්තිමත් කරගන්න ඇත්තටම අමාරුයි. එදා වෙලා ණයක් නොවේ හොඳට කාලා බිහිලා ඉන්න තමා අපිට සල්ලි ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකටත් අපිට සල්ලි ඕනේ. ඉතින් ඒක නිසා දවසේ පැයක් වගේනේ මේ කුකුල් පාලනයට වෙන් කරන්න වෙන්නේ. එහෙම නැතුනොත් පැය දෙකක් වගේ වෙයි කියන්නකෝ පැටව්. එහෙම එන කාලෙට ඉතින් ඒ හැරුණාම ඔයාලට දවසේ පැය 24න් පැය ගාණක් විතරයි. ඒක ගෙදර වැඩවලටත් පැය ගාණක් අයින් කරත් පැය 10ක් 15ක්වත් ඔයාලා අනිවාර්යෙන් නිකන් ඉන්නවා. ඉතින් ඒ නිකන් ඉන්න පැය ගාණ නිකරුණේ නාස්ති කරන්න එපා. දියුණු වෙන කෙනෙක්ට නම් මේ දවසේ පැය 24න් ගෙවන එක පුංචි තප්පරෙත් වටිනවා. ඉතින් ඒක හින්දා ඒකෙමුත් ප්‍රයෝජනයක් ගන්න, ඒකෙමුත් රුපියලක් අපේ එකවුන්ට් එකට වැටෙන විදිහට වැඩ කරන්න. ඉතින් එහෙම කරාම තමයි සාර්ථක වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ගොඩක් ලොකු සාර්ථක මිනිස්සු දිහා දැක්කා, මිනිස්සු දැකලා එයාලා පෝසත් නේ, එයාලට සල්ලි තියෙනවනේ එහෙම කියලා හිතනවා. හැබැයි අපිටත් ඒ මට්ටමට ඒ තැනට යන්න පුළුවන්, කිසිම අපහසුකකින් තොරව යන්න පුළුවන්. හැබැයි ඉතින් අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. ඒ අභියෝග ජයගත්තාම ශක්තිමත්ව අපිට අර තැනට යන්න පුළුවන්. ලොකු වාහන පදිද්දි හිතනවා ඒ කට්ටියට ලොකුවට සල්ලි තියෙනවනේ එහෙම කියලා. හැබැයි නැහැ, අපිට අනිවාර්යෙන්ම අවශ්‍ය අපේ ශක්තිය කැපවීම, උනන්දුව, ඒ තුනම තියෙනවනම් අපිට ඒ මට්ටමට ඒ කැමති වාහනේ ගන්න, කැමති ගේදොර හදාගන්න, ඒ කැමති ආර්ථික මට්ටමට යන්න, සමාජ මට්ටමට යන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඉතින් වීඩියෝ එක ගොඩාක් දික් කරන්න මම කැමති නැහැ. ඉතින් ඒකෙහිඳ මං හිතනවා මේ ව්‍යාපාරේ පටන් ගත්තාය කරගෙන යයි කියලා. සත්තු මැරෙන්න පුළුවන්, සත්තුන්ට ලෙල හැදෙන්න පුළුවන් එහෙම කියලා අතෑරියොත් ඉතින් ඔයාලගේ වැඩේ සාර්ථක නෑ. ගේන ඔක්කොම මැරුණත් ආයෙ පටන් ගන්න, එහෙම තමයි කරන්න ඕනේ. අපිටත් එහෙම දේවල් වුණා. ඉතින් ඒකයි මෙහෙම කියන්නේ. පොඩ්ඩක් හැප්පිලා බලන්න, 3-4 පාරක් හැප්පිලා බලන්න මොකද්ද මේක වෙන්නේ කියලා, ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මං හිතුවා ජනවාරිවල මුල ඉඳන්ම වැඩසපිළිවෙලක් අරන් යන්නම් කියලා කූඩුව හදන තැන ඉඳන්. මොකද ගොඩාක් අයට දැනුම අධිකමක් තියෙනවා වගේ කියලා පේනවා චැනල් එකට දාන කමෙන්ට් වලින්. ඉතින් ඒක නිසා ඒ අයව දැනුවත් කරන්නත් එක්කන් කූඩුව හදන තැන ඉඳන් මොකද්ද අවශ්‍ය ප්‍රමිතිය, කොහොමද යාළගට අවශ්‍ය උෂ්ණත්වය, ඒ සතාගේ බර තියෙන්න ඕනේ කොහොමද, මොනවද දෙන්න ඕනේ කෑම, කෑම දෙන්න ඕනේ කොයි කාලෙද, බෙහෙත් දෙන්න ඕනේ මොනවද කොයි කාලෙද දෙන්න ඕනේ, වැක්සින් කරනවා නම් ඒව කොහොමද කරන්න. ඉතින් ඒ හැම දෙම මුල ඉඳන් ජනවාරි ඉඳන් පිළිවෙලටම ඔයාලත් එක්කම් බෙදා ගන්නම්.
මං හිතුවේ නැහැ මේ වගේ ලොකු පිරිසක් මාත් එක්ක එකතු වෙයි කියලා. ඇත්තටම හොඟාවක් සතුටුයි ලොකු පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ පිරිස ඊළඟ අවුරුද්දේ තවත් වැඩි වෙයි කියලා මං හිතනවා. ඉතින් ආලටත් මහක්කාර සේවයක් මගෙන් වෙනවා ඇතිනේ. ඒකනේ මාත් එක්ක මෙහෙම එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන් හින්දා මමත් ඒක වැඩි දියුණු කරලා හොඳ ප්‍රමිතියකින් ඔයාලට දෙන්න, වගකීමකින් ඔයාලට දෙන්න සූදානම් වෙන ගමන් ඉන්නේ මේ දවස්වල. ඉතින් ඒක නිසා හැමදේම මතක් කරන ගමන් වීඩියෝ එක තවත් දීර්ඝ කරන්න ඕනි නැහැ. මං වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ලබන 2024 අලුත් අවුරුද්ද. ඉතින් දිනුන වෙලා අපි ඉස්සරහට යමු තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින්. ජනවාරි ඉඳන් අපි හම්බෙමු අලුත් වැඩපිළිවෙලකින්. ඔයාලා හැමෝටම සුබ දවසක්.